Udano da bindala da teta kanda kanda deu raja samine. Aibuan pia vidyarthi ni ada api sakatcha karanne tai pl tenna konuwan sin prabandhaya karannada pukulu hævilla namathi padya nirmanaya pilibandawa me nirmanaya tulin kiyawenne tamange kukuleku kisiyam pudgaleku visin sorakam karannada ekthara kukulu hæmbiyekage eka patthakin vedanawak tawat patthakin aavegayak pilibandawa itin e aavegaya nisa ඒ අසාධාරණ නොවිසීමේ චරිත ස්වභාව නිසා ඒ වගේම තමන් පුරතලයට ඇතු කරපු මේ සත්‍යයට කරපු විපත නිසා අය ආවේගයක්පත් වෙලා කතරගම දෙවියන් විශේෂෙහි කරන්නා වූ පලිගැසීමක් සාප කිරීමක් හැට තමයි මේ නිර්මාණය ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ කුකුළු හැඹිය කියන වචනය මමත් දැනගත්තේ මීට දවස් කිහිපයකට කලින් පෙළහවුලේ ලේකම්තුමා සිදු කරපු දේශනයකදී කෙසේ වෙතත් අදින් වසර 15කට පමණ පූර්වයේදී මෙම පද්‍ය පන්තිය මම සාකච්ඡා කරමින් සිටි අවස්ථාවකදී පන්ති කාමරේ එක්තරා විද්‍යාර්ථියෙක් එක්තරා ශිෂ්‍යාවක් මගෙන් අහනවා මේ කාන්තාව මේ තරම් ආවේගයකට පත් වෙලා සාප කරන අවස්ථාවකදී වුණත් ඇයට අදාළ තැන්වල අකාර්ය භාවිත කරන්න නම් අමතක වෙලා නැහැ නේද සර් කියලා මුලම බෙල්ල පයින් නැ ගොස් ඇවිද වටේ පොළොවේ උලා බලා ගන්න දෙවියනේ බලන්නේ නා සාමිනේ ඔය ආදිවාසී ඉතින් මේ විදියට මේ සාපය සිද්ධ කරාම කතරගම දෙවියනුත් මේකට විශේෂ වශයෙන් කැමති වෙනවද කියලා අය අසා සිටිනවා ඉතින් ඒකට දක්වපු ප්‍රතිකාරය පිළිතුර මොකක්ද කියන එක අපි මේ සාකච්ඡාව අතර වාරයේදී විමසා බලමු කොහොම වුණත් මේ අකාර් භාවිතය ගැන හෙළහවුලේ ලේකම්තුමා නම් සිදු කරපු ඒ පැහැදිලි කිරීමෙන් කියුනේ සාමාන්‍ය භාෂාවෙන් කියනවට වඩා සියුම් ලෙස අදහස් ප්‍රකාශ කළ යුතු අවස්ථාවක් තමයි කවිය කියලා කියන්නේ ඒ නිසා ඒ කාව්‍යාත්මක භාෂාවේදී යොදාගැනෙන සූක්ෂම වූ භාෂා උපකරණයක් හැටියට ඇතම් අවස්ථාවල මේ අකාර භාවිතය මෙවැනි නිර්මාණවල දක්වන්න පුළුවන් කියන එක තමයි එතුමා විජමු ලොකු බණ්ඩාර වගේ තවත් උගතුන්ද උපුටා දක්වමින් මේ පොළොව උලා නලල් ඇටේ වගේ ඒ යෙදුම් ගැන විග්‍රහ කරේ එතුමා ඒ විදියට අපි ඒ කාරණේ ඉදිරියේදී විමසා බලමු ගේ කුකුලා නැසූ එක දදය ඔබගේ පාළු යකා තව අත වශයෙන්ම මේ වගේ සාකච්ඡාවක් සිද්ධ කරන්නට මාතුල අදහසක් ඇති වුණේ මා పూర్වයේ කිව්වා වගේ අදින් දින දෙක තුනකට කලින් පෙළහවුලේ සමලේකම් ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගැන්වීම් අධ්‍යනාංශයේ කථිකාචාර්ය ගනුෂ්ක රන්දුල මහත්මයා හැවිල්ල පද්‍ය පන්තිය මුල් කරගෙන සිද්ධ කරපු දේශනයක් නිසයි. ඉතින් මේ දේශනය පැය දෙකකට අධික කාලයක් පැවැත්ුණා. එය මේ නිර්මාණය පිළිබඳව පෙර නොඇසු විරු ආකාරයේ ඉතා විශිෂ්ට කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරපු දේශනයක් එක්ක හඳුන්වන්න පුළුවන් මේ වන විට ස්වස්තික ප්‍රකාශකයන්ගේ YouTube නාලිකාවේ ඒ දේශනය ඇතුළත් වෙනවා ඉතින් ඒ දේශනයත් නැරඹුවොතින් ඔබට මම මේ කියන සමහර කරුණු කාරණා ගැන වඩාත් පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්කම ලැබේවි ඒ දේශනයේදී ගනුෂ්ක රන්දුල මහත්මයා මේ පද්‍ය නිර්මාණය සම්බන්ධ අප්‍රකට කරුණු රාශියක් අනාවරණය කරා ඒ වගේම සාවද්‍ය අදහස් රාශියක් නිවැරදි කිරීමට උත්සුක වුණා එතනදී එතුමා කුමාර්තුංග මුනිදාස වගේ මේ එළහවුලේම ඉඳපු ජ්‍යෙෂ්ඨතම විචාරකයන්ගේ ඒ වගේම ගැරට් ෆීල්ඩ් වගේ බටහිර විචාරකයන්ගේ ඒ වගේම මහාචාර්ය සුචිත ගම්ලත් වගේ ඒ එළහවුලෙන් පරිබාහිරව ඉඳපු වෙනත් සිංහල උගතුන්ගේ අදහස් පිළිබඳවත් සාවධාන වෙමින් විද්වතුන් විසින් ඉදිරිපත් කරන ලද සාවද්‍ය මත ඛණ්ඩනය කරමින්ද ඒ වගේම නිවැරදි මත ප්‍රතිස්ථාපනය කරමින් මේ අප්‍රකට අදහස් තවදුරටත් සමාජගත කරවමින් තමන්ට ආවේනික තත්ත්වයනුත් ආවේනික ලක්ෂණත් පවත්වාගෙන යන යමින් සිද්ධ කරපු විශිෂ්ට දේශනයක් ඇතුළත ඒ දේශනය හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා ඉතින් ඒ දේශනයේදී ඔහු
පරණ සුබස සඟරා උපුටා දක්වමින් මේ හැවිල්ලේ පැරණි නිර්මාණය වර්තමානයේ අපට දකින්න ලැබෙන නිර්මාණයට වඩා වෙනස් වුණු ඒ මුල් නිර්මාණය පිළිබඳවත් ඒ වගේම මේ පද්‍ය නිර්මාණයට පාදක වුණු පද්‍ය ආකෘතිය පිළිබඳවත් පෙන්වා දුන්නා. දැන් ඒ සුභසේ පළවෙච්ච තැන සඳහන් වෙනවා අතුරු මිතුරු විරිතයි කියලා. සුද නොද බිඳ බඳ තෙද කඳ කඳ දේව රද සාමිනී අතුරු මිතුරු දඹ දිවතුරු රාජ කපු තෙහෙට්ටියා ආදී වශයෙන් වන ඒ ළමා කවේ නැත්නම් මේ කෙලි ගියේ ආකෘතිය විරිත මෙහි තෙදිලා තියෙන බව පෙන්වා දීලා තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන්ම මේ අර කෙටි කොටස් වල අනිත් පද්‍යයන්හි බොහෝ දුරට මීට තරමක් බොහෝ දුරට මීට සමානතාව දක්වන ආකෘතියක් තමයි දක්වන්න ලැබෙන්නේ. අපි ඒ ගැන ඉදිරියේදී විමසා බලමු. ඒ වගේම මේ නිර්මාණය හා බැඳුණු අප්‍රකට අර්ථ සාවද්‍ය ලෙස විචාරකයන් විසින් අර්ථ නිරූපණය කරන ලද ඒ වචන ආදිය පිළිබඳවත් විමසා බැලීමක් සිද්ධ වුණා. මේ නිර්මාණය 2010 තෙක් උසස් පෙළට නිර්දිෂ්ටව තිබුණා. ඒ වගේම වර්තමානයේ උසස් පෙළට නිර්දිෂ්ටව තිබෙනවා. ඒ නූතන පද සංග්‍රහයන් මේක ඇතුළත් වෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නූතන පද්‍යකාව්‍ය සංහිතා වගේ කෘතීන්ටත් මේ පද්‍ය නිර්මාණය ඇතුළත් වෙනවා. ඉතින් ඒ හැමතැනකම තියෙන්නේ දුදනොද බිඳ ලද තෙද කඳ කඳ දේව් රද සාමිනී කියලා. හැබැයි ඒක ගීතයේ සඳහන් වෙන විදිහට බඳ තෙද කඳ ලෙස නිවැරදි විය යුතු බව පෙන්වා දෙනු ලැබුණා. ඒ වගේම මගේ කුකුලා නැසූ එක දදය ඔබගේ පාළු යකා. පාළු යකා කියන එක පාළුය කා කියලා ඇතැම් විද්වතුන් අර්ථ දක්වලා තිබුණා. ගම්ලත් වගේ උගතුන් ඒවායේ සාවද්‍යතාව ඒ මුල් නිර්මාණය සම්බන්ධ විවරණයන් ආශ්‍රයෙන් පැහැදිලි කරලා දුන්නා. ඒක පාළුය කා වෙන්න බෑ. එහෙම නොතින් විරිත ඒ විරිතට අනුව යටි විරාමය තිබීම සම්බන්ධ නියමයේ උල්ලංඝනය වෙනවා. ඒ වගේම යකාරය ඇසුරු කොටගෙන මේ නිර්මාණයේ භාෂාව යොදා ගැනීම නිසා එහෙමනම් එතන පාළුය කා වෙන්නත් ඕනේ. ඒ වගේ කරුණු පිළිබඳවත් පරිශ්‍රයාගේ අවධානය යොමු වෙලා තිබුණා. ඊළඟට ඇති වෙන ප්‍රශ්නේ තමයි පාළු යකා කියලා කියන්නේ පාළු කළ යක්ෂයා. ඔබගේ කොඩිය පාළු කළ යක්ෂයා කියන අදහසයි කියලා තමයි බොහෝ අයට හැඟෙන්නේ. භාෂා විවිධ අර්ථ තියෙනවා. ඇත්තටම විද්‍යාර්ථියාගේ මට්ටමින් උසස් පෙළ මට්ටමේ ඒ ශිෂ්‍යෙකුගේ අවබෝධයට අනුව පාළු කළ යක්ෂයා කියලා කිව්වත් මම විශ්වාස කරනවා ඒක වැරදි කියන්න පුළුවන් කමක් නැහැ කියලා. හැබැයි පාළු යකා කිව්වහම ඒකේ අර්ථය යම් අසම්පූර්ණ බවක් පේනවා. කවියා අපේක්ෂා කරපු අර්ථය ඒ දෙකම නොවේ. පාළු පැහැරගත්තා වූ යක්ෂයා, ඔබගේ කොඩිය පැහැරගත්තා වූ යක්ෂයෙක් කියලයි එහි හඳුන්වා තිබෙන්නේ කියන එක පෙන්නනවා. ඒ වගේම වැජබෙනනා මෙවිමනේ බලන්න නා සාමිනේ. මේ නා කියන්නේ නායකද නාගද කියන එක සම්බන්ධවත් වෙනස් අර්ථ නිරූපණ තිබුණා. ඉතින් එහි අදහස් කෙරුණෙත් මේ නාග කියන අර්ථයයි කියන එක එම දේශනයේදී පෙන්වා දුන්නා. ඒ වගේම හෙළහවුලේ විචාරකයන්ගේ විවිධාකාර පාරිභාෂික පද සහ අප්‍රකට අර්ථ ඇති පද ආදියත් පැහැදිලි කරනු ලැබුණා. උදාහරණයක් හැටියට සබා ගුණය කියලා කිව්වේ යථාර්ථවාදීත්වය කියන එක. ඒ වගේම සරි ගුණය නැත්නම් සැරියාව කියලා කිව්වේ ඖචිත්‍ය, උචිතභාවයෙන් යුක්ත වීම. ඔබ දන්නවා උචිතභාවයෙන් යුක්ත වීම කියලා කියන්නේ මේ කාව්‍යයක යොදා ගන්නා වූ භාෂාව, අලංකාරෝක්ති, ආකෘති ආදී මේ හැම අංගයක්ම ප්‍රස්තුත රසභාවයන්ට උචිත වෙන්න ඕන. කිසියම් දෙයක් තවත් දෙයකට ගැළපෙනවා නම් සුදුසු නම් අපි ඒකටම කියනවා ඒ ලක්ෂණයට කියනවා උචිතභාවය කියලා. ඖචිත්‍ය කියලා. ඖචිත්‍ය රසිද්දස්ස ස්ථිරම් කාව්‍යස්ස ජීවිතම් කියලා මේ කවියේ ස්ථිරසාර ජීව ගුණය රඳා පවතින්නේ ඖචිත්‍ය කියන සංකල්පය මතයි කියලා ක්ෂේමේන්ද්‍ර කිව්වා. ඒ වගේම අනෞචිත්‍ය ධෘතේ නාන්‍ය රසභංගස්ස කාරණාම් කියලා මේ ඖචිත්‍යෙන් තොරවීම තරම් කාව්‍යයක රසය නසන්නා වූ තවත් කාරණයක් නැහැ කියලා ආනන්ද වර්ධන වගේ විචාරකයන් පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ ඖචිත්‍ය උචිතභාවය ගැන කියන්න තමයි සරි ගුණය සැරියාව වගේ වචන හෙළහවුලට සම්බන්ධ විචාරකයන් භාවිත කරලා තියෙන්නේ. ඒ වගේ පාරිභාෂික පද පිළිබඳවත්
අනාවරණය කෙරුණා. මං කලින් කිව්වා වගේ විවිධාකාර මූලාශ්‍රයන් ඔස්සේ මූලා එතෙන්දී මුද්‍රිත මූලාශ්‍රයන් විතරක් නොවේ සමහර විට මේ පැවිල්ල නිර්මාණ ආශ්‍රිත විවිධාකාර පටිගත කිරීම් මේ බොහෝ මූලාශ්‍රයන් තුලනාත්මකවගෙන කරපු සාරගර්භ විග්‍රහයක් හැටියට ඒ දේශනය හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා. අපි බලමු මේ නිර්මාණයේ අන්තර්ගතය සහ ඒ භාෂාව කොහොමද භාවිත වෙලා තියෙන්නේ කියලා ඉන්න අනුතුරු අපි ඒ පිළිබඳව විචාරාත්මක විමසා බලමු. දුදනොද බින්ද බඳ තෙද කඳ කඳ දේව රද සාමිනී සතුරන්ගේ ඕජස බිඳලා බැඳ ගන්නා ලද තේජස් කන්දයක් තේජස් සමූහයක් ඇති කතරගම දිව්‍ය රාජ ස්වාමීනි මගේ කුකුලා නැසූ එක දදය ඔබගේ පාළු යක මගේ කුකුලා විනාශ කරපු ඒ තැනැත්තා එක පුද්ගලයා ඔබගේ කොඩිය පැහැරගත්තා වූ යක්ෂයකි. ඒ නිසා තව එක බදාදාවක්වත් ඔහුට ඉන්නට ඉඩ දෙන්නේ නැතුව ඔහු මකා දමන්න විනාශ කරලා දාන්න කියලායි කිව්වේ. ඒකෙන් පැහැදිලි වෙනවා මේ පලිගැසීම සාපය සිද්ධ කරලා තියෙන්නේ බදාදා දවසක හෝ එහෙම නැත්නම් වෙනත් කෙම්මුර දවසක තියෙන එක. ඒකෙන් පැහැදිලි වෙනවා බලා එල්ල හෙළුව හෙල්ල මුලම බෙල්ල මරුතනේ ඉලක්කය බලලා බෙල්ලේ මාරක ස්ථානයටම කුකුල් හොරාගේ හෙලිපහර යොමු කරවතින් කතරගම දෙවියන් කතරගමට රුහුන් රටේ හිඟා කකා ලබන විට ඊළඟ වතාවේ හිඟා කමින් කතරගමට ඇවිල්ලා විවිධාකාර භාරයන් තියෙනවනේ. දැන් හිඟා කාලා ඔප්පු කරන භාරයනුත් තියෙනවා. ඒ වගේ හිඟා කමින් කතරගම ඇවිල්ලා පයින් මැගොස් ඇවිද වටේ පොළව උලා නලල් ඇති නලල් ඇති පොළවේ උලලා දිගට ඇදී නැගපැහැදී මහ හඬදී දෙවියනේ ඔය ආදී වශයෙන් දෙවියනේ කියලා දෙවියන්ට ආයාචනය කළා ආරාධනය කළා. රණින් කුකුල් රුවක් උදමි රිදීෙන් බිදු වටක් සත්තරෙන් කුකුල් රූපයක් ඒ වගේම රිදීෙන් බිත්තරයක් රන් දුනු හි දෙකක් රූපෙට රිදී රූපයක් මේ දේවල් පූජා කරනවා. ඒ විතරක් නෙමේ සියලුම අයට මේ කතරගම දෙවියන්ගේ බලමහිමය කියනවා. කුඩා දරුවන්ගේ කිරිකැටි මුවගේ පවා කතරගම දෙවියන්ගේ ඒ මහිමය ප්‍රතිරාවණයන් වෙන විදිහට කටයුතු කරනවා. ඉතින් ඒක තමයි ඇගේ ආයාචනය වෙන්නේ දෙවියන් විශේෂ කරන. හැබැයි මේ අවසාන පද්‍යයෙන් පැහැදිලි වෙනවා කතරගම ගිහිල්ලා නොවේයි ඇය මේ පලිගැසීම සිද්ධ කරන්නේ. මොකද එකපාරටම කතරගම යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා කතරගම දෙවියන්ගේ බලය පවතින නැත්නම් කතරගම දෙවියන් විශේෂෙහි මේ වගේ ආයාචනයක් බාරහාර වීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන විදිහේ පලිගැසීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන විදිහේ වෙනත් තියෙනවා මේ විමාන දේවස්ථාන ආදී. ඉතින් ඒ වගේ මේ නාගහක් යට හදාගත්තු පහන් පැලක මේ වැදුම් පිදුම් කරලා මේ පලිගැසීම සිද්ධ කළ බව මුල් නිර්මාණයේ දැන් මේකට කලින් තියෙන ඒ හැඳින්වීම් වලින් පවා පැහැදිලි වෙනවා. ඉතින් මේ අන්තිම කවියනුත් ඒ අදහස අපට අවබෝධ කරගන්න පුළුවන්. සැරේම කතරගම ගිහිල්ලා නෙමෙයි මේ සාපය පලිගැසීම කරන්නේ. කුකුළු හොරාට මේ විදියට අච්චු කරවතින් ඊළඟ වතාවේ කතරගම ගිහිල්ලා මේ භාරය මේ විදියට ඔප්පු කරනවා කියලයි කතක කාන්තාව මේ විදියට දෙවියන් විශේෂ පොරොන්දු වෙන්නේ බාර වෙන්නේ. එතකොට අපි බලමු මේ නිර්මාණයේ විශේෂතා මොනවද කියලා. අත්දැකීමේ අපූර්වත්වය, භාෂා භාවිතය, ඒ වගේම විරිතව හා ශබ්දාලංකාර ආදී ලක්ෂණ, අර්ථාලංකාර, රසභාවයන්, කාව්‍යාංග, කවියාගේ දර්ශනීයද මේ වගේ කර්ම කාරණා මොන විදියටද යෙදී තිබෙන්නේ. අත්දැකීමේ අපූර්වත්වය ගැන කතා කරවතින් ඇත්තටම සිංහල සාහිත්‍යයේ පුරාවටම මේ දෙස්තිවල් තැබීම්, සාප කිරීම වගේ අත්දැකීම් බොහොම දුර්ලභ වශයෙන් තමයි කාව්‍යයන්ට විෂය වෙලා තියෙන්නේ. ජන කවිවල තියෙනවනේ මටරා නුදුන් තෝ ගහ මුල වැටියන්. ඒව හැබැයි මෙච්චරම මේ සාහසික පලිගැසීම් නෙමෙයි. කිසියම් හාස්‍යෝත්පාදක හැඟීමකුත් ඇතිවන විදිහට කරපු පලිගැසීම්. නමුත් 1962 වසරේදී විතර නිර්මාණය වුණු හෙන්දු ජයසේනියන්ගේ කුවේණී නාට්‍ය කුවේණියගේ සාප කිරීම තියෙනවනේ මේ තියෙන තියෙන පය ගිනගෙන දෙවියන් ගහන ගහන හෙන
හිස මත වැටියන් ජාති භවයේ ගිනි දැල් මත දැවියන් ඔයාදී වශයෙන් සාප කිරීමක් දැක්වෙනවා. කෙසේ වෙතත් මේ වගේ වස්තු බීජයන් සිංහල සාහිත්‍යයේ දුර්ලභ නිසා මේ නිර්මාණයේ විශේෂ වැදගත්කමක් තියෙනවා. එවැගේම භාෂා භාවිතය, ශබ්දාලංකාර ආකෘති ආදී ලක්ෂණ භාවිතය. භාෂා භාවිතය ගැන කියන්න තියෙන්නේ සාමාන්‍යයෙන් සිංහල භාෂාව කියලා කියන්නේ සහජයෙන්ම මෘදුමලක් හැඟීමකට තුඩු දෙන රළුපරළු ශබ්ද සංඝටනාවලින් තොර වුණු භාෂාවක්. දැන් සියබස් ලකරකරුවත් කියනවනේ සමබව මටසිලුට සුකුමර වැනි කාව්‍ය ගුණ, ඒ කියන්නේ සිලිටි ගුණය, ඒ වගේම සෞකුමාර්ය ගුණය, ඒ වගේම අක්ෂරේදීමේ සමතාව වගේ ලක්ෂණ සිංහල භාෂාව විශේෂයෙන්ම පද්‍ය සිංහලයේ කතා කරන්න දෙයක් නැහැ. මොකද පද්‍ය සිංහලයේ සහජයෙන්ම සෞකුමාර්ය, ඒ වගේම සිලිටි මෘදුමලෝක් හැඟීමකට තුද්දෙන විදිහේ භාෂාවක්. පද්‍ය සිංහලයේ සහජයෙන්ම ඒ සෞම්‍ය ගුණය වහණය වන භාෂාවක්. සංස්කෘතයේ වගේ කඨෝර ශබ්ද, කියන්නේ මහ ප්‍රාණ ශබ්ද, සන්ධි ස්වර ආදී පද්‍ය සිංහලයේ කෝට්ටේ යුගයේ විතරනකම් අපට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ඇතම් සිංහල කවීන් හෙළබස භාවිත කරන අවස්ථාවලදී, ව්‍යවහාර භාෂාව භාවිත කරන අවස්ථාවලදී පවා සිංහල භාෂාවේ තියෙන වර්ණම ඇසුරු කොටගෙන රෞද්‍ර රසය, වීර රසය, භයානක රසය වගේ රසයන් උද්දීප්ත කරලා තියෙන ආකාරයකට අපට ඇතැම් නිර්මාණවලදී දකින්න ලැබෙනවා. දැන් මේ නිර්මාණයේදීත් මෘදුමලෝ ගුණයෙන් යුක්ත පද්‍ය සිංහලය හෙළබස ඇසුරු කොට ගත්තා වුණත් නිර්මාණයේ අර්ථය හා රසය ගැන සැලකුවහම අපට පැහැදිලි වෙනවා මේ ප්‍රධාන වශයෙන්ම මේ කාන්තාවගේ ක්‍රෝධය, ආවේගය ප්‍රලය වීම මේ නිර්මාණයෙන් කියවෙන්නේ. එතකොට ඒ හැඟීම පෝෂණය කරන්න උචිත විදියට මෝදජය ලයන්න, ඒ වගේම ටයන්න, මේ එකා යකා තකා මකා ඔය විදියට දුදනොද බිඳ බඳ තෙද කඳ භාෂාව උචිත ආකාරයෙන් භාවිත කරන්නට සමත් වෙලා තියෙනවා ශබ්දාලංකාර, ඒ වගේම අනුප්‍රාසාදි ලක්ෂණ. අනුප්‍රාස කියන්නේ ඔබ දන්නවා සමාන අක්ෂර එකක් හෝ කීපයක් හෝ නැවත නැවත යෙදීම. ඒ වගේම තවත් ශබ්දාලංකාරයක් තමයි යමක කියලා කියන්නේ. එකම වචනය වෙන්වෙන්නු අර්ථ සහිතව නැවත නැවත යෙදෙනවා නම් අපි කියනවා යමක කියලා. ඒ යමක අතර තියෙන එක්තරා යමක ප්‍රභේදයක් තමයි සන්දස්ත යමකය කියලා කියන්නේ. සඳහට ගී කියලා එලිසන්ස් ලක්ෂණෙත් දක්වලා තියෙනවා. ඒ සඳහට ගීයේ ලක්ෂණය තමයි එක පාදයක් අවසාන වන වචනයෙන් ඊළඟ පාදයේ ආරම්භ වීම. බඳ තෙද කඳ කඳ දෙව් රද සාමිනි. බඳ තෙද කඳ කිව බඳනාලද තේජස් ස්කන්ධයක්, තේජස් සමූහයක් ඇති කඳ දෙව් රද සාමිනිය කිව කතරගම දිව්‍ය රාජයාණන් කිය. එතකොට මේ කඳ කියන එකේ එදිච්ච විදිය ඒක පිළිසහසක්නි කියන හැටියට පසුපාදයේ විසින් පෙරපාදයේ අන්තය ඩැහ ගන්නවා වගේ වචන ඩැහැගෙනීමක් වගේ තමයි මේ සඳහට ගියේ ලක්ෂණය. ඒකම තමයි සංස්කෘත විචාරකයන් සන්දස්ත යමකේ හෝ ශුංකලා යමකයන් නමින් හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ ලක්ෂණයත් ඒක විතරක් නෙවෙයි, දුදා නොද බින්ද බඳ තෙද කඳ කඳ දෙව් රද සාමි. ඊපස්සෙන් කතරගම දෙවියන්ගේ තේජස පිළිබඳ හැඟීමක්, එවැනි තේජස් සම්පන්න දෙවි කෙනෙක් විශේෂයි කාන්තාව සිද්ධ කරන්නේ හැවිල්ලක් නැත්නම් මේ සාප කිරීමක් ඉදිරිපත් කිරීම. එතකොට ඒ සාප කිරීමට ගැළපෙන විදිහට ශබ්දාලංකාර ආදී භාවිත කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ කවියක නම් පුනරුක්තිය දෝෂයක් කියලා. හැබැයි ගීතයකදී අපි පුනරුක්තිය දෝෂයක් හැටියට සලකන්නේ නැහැ. ගීතයක සමහර ලාට පුනරුක්තිය අලංකාරයක් වෙනවා. දැන් මේ නිර්මාණෙත් එහෙමයි. දුදනොද බින්ද බඳතෙද කඳ කන්තේවරද සාමිනේ කියන මේ කොටස ආරම්භයේ වගේම අවසානයේත් අපට ඒ විදිහටම දකින්න ලැබෙනවා. ඉතින් දැන් සමහර විචාරකයන් කියනවනේ හෙළහවුලේ කවීන් ශබ්දාලංකාර වලට වැඩි තැනක් දැක්වුවේ නැහැ. අර්ථය ඇතත් නැතත් කනපිනවන තැන තියෙන්නේ මේ ශබ්ද රසය විරිත ඒක තිරිසන් රසයක් කියලා තියෙනවා. ඉතින් කුමාරතුංග වගේ විචාරකයෝ ඇතැම් ප්‍රකරණයන්හිදී එහෙම කියලා තියෙනවා තමයි.
හැබැයි අවස්ථෝචිත රසභාවයන් පෝෂණය කරන්නට ශබ්දාලංකාර ලක්ෂණ භාවිත කරපු ආකාරය අපිට කුමාරතුංග වගේ නිර්මාණකරුවන්ගෙත් ඒ වගේම මේ රයිපීඑල්ගේ කුකුළු හැවිල්ල වගේ ඇතැම් නිර්මාණවලත් දක්නට ලැබෙනවා. මේ නිර්මාණයේ හෙළහුලේ කවීන් ශබ්දාලංකාරත් උචිත ආකාරයට යොදා ගැනීම සඳහා නිදර්ශනයක් ඇටියට සාධකයක් ඇටියට දක්වන්නට පුළුවන්කම් තිබෙනවා. ඒ වගේම භාෂාව භාවිත කිරීමේදී හෙළබස ඒ වගේම බවහර බස මේ ආදිය උචිත හැඟීම් දනවන ලෙස යොදාගෙන තියෙනම අලංකාරෝක්ති භාවිතය සම්බන්ධයෙන් ගත්තහම දැන් මෙතනදී මේ නිර්මාණයේ අධ්‍යක්ීම අනුව කවියාගේ අරමුණ අනුව රූපකාරතාදී භාෂා ලක්ෂණ ඒ වගේම උපමා රූපකාදී භාෂා ලක්ෂණ විතරම වැදගත් වෙන්නේ නැහැ මොකද මේ වගේ රෞද්‍ර කෝපයටපත් වෙච්ච වෙලාවකදී ඒ කෝපය මුල් කරගෙන තාප කිරීමක් කරනකොට අලංකාරවාදී මාර්ගයට අලංකාරිකයන් විසින් ඉදිරිපත් කරන ලද ඒ సౌందర్యවාදී මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණොත් සමහර විට අර මුඛ්‍ය රසය පවා දියාරු වෙලා යන්න පුළුවන් ඒ නිසා ඒ ඇගේ ආවේගය උචිතාකාරයෙන් පත්වාකාරයෙන් නිරූපණය කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා නිර්මාණකරුවා ස්වභාවෝක්ති මාර්ගයට අනුගත වෙලා තියෙනවා. ඉතින් සමහර ස්වභාවෝක්ති ක්‍රමයක් කියනවා. ඒ වගේම සමහර ආලංකාරිකයෝ අලංකාර ભેදයක් හැටියට පිළි අරගෙන තියෙනවා. සමහර වේ කාලංකාර ભેදයක් නෙමෙයි කියනවා. ඒ කොහොම වුණත් පවත්නා తත්වේ ඒ ආකාරයෙන් දැක්වීම තමයි ස්වභාවෝක්තිය වෙන්නේ. ඉතින් ඇතම් අවස්ථාවකදී වෙනත් අලංකාර ભેද යොදා ගැනීමට වඩා ස්වභාවෝක්ති මාර්ගය අනුගමනය කිරීම වඩාත් උචිත බව සංස්කෘත විචාරකයන් පෙන්වා දීලා තියෙනවා. දැන් මේකත් ඒ ස්වභාවෝක්තියේ ඖචිත්‍යය උචිතභාවය ප්‍රකට කරන අවස්ථාවක්. ඒ වගේම ආකෘතිය ගැන පෙර කිව් දේශනාවේදී කියුණා මේ අතුරු මිතුරු විරිතයි කියලා එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඉතින් එතනින් එහාට ඕනනම් එලිසනස් ලකුණේ විරිත සම්බන්ධව අවධානය යොමු කරොත් එලිසනස් ලකුණේ මේ පාදයක් මාත්‍රා හයක් වන සිව්පද විරිත අති උණු මැදුම් ඡන්දසටයිති අති උණු විරිත සපුදුණුකේ කේපුවකේ නලද වැකේ දිවි නොරකේ ආදි වශයෙන් දුද නොදබින්ද බඳ තෙද කඳ කඳ දේවුරද වෙ හතරවෙනි පාදයේදී ඒ විරිතේ මාත්‍රා ගාන සහ ඒ රිද්ම රටාව එලිසමය වෙනස් කරලා ගීතවත් ආකෘතියකට මාර්ගය සලසාගෙන තියෙනවා. ඉතින් හයේ කොටස් දෙකක් එකතු වුණාම 12යි. මේ අනෙත් කවි කොටස් පාදයක් මාත්‍රා 12ක් වන සිව්පද විරිතට අනුවයි ප්‍රබන්ධය වෙලා තියෙන්නේ. පාදයක් මාත්‍රා 12ක් වන සිව්පද විරිත උතු ඡන්දසටයි අයත් වෙන්නේ ඉරිසනස් ලකුණට අනුව. ඉතින් විහෙළු ලැඟි ඒ වගේම වසත් උයද වගේ විරිත් ගණනාවක්ම තියෙනවා පාදයක් මාත්‍රා 12ක් වන. ඉතින් ඒ එක් එක් විරිත් පිළිබඳව විචාරකයන් උගතුන් අතරත් එකිනෙකට වෙනස් අදහස් විසංවාදයන් පවතින බව පේනවා. දැන් මේක වසත් විරිත කියලා පිළිගන්නට අපහසුවක් තියෙන සාමාන්‍යයෙන් වසත් විරිතේ කියනවානේ මේ සුකොමල පද භාවිත වෙන්න ඕන මාත්‍රා 6න් 6ට විරාමය තබන්න ඕන ඒ වගේම පාදයක් මාත්‍රා 12ක් වෙන්න ඕන පාදයක් මාත්‍රා 12ක් වන විරිත පොදුවේ වෙහෙළු ලැඟි විරිත හැටියට හඳුන්වනවා. ඉතින් මේ විදිහට මේ එකිනෙක වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරන්න නැතුව මම පෞද්ගලිකව වඩාත් කැමති පාදයක් මාත්‍රා 12ක් වන සිව්පද විරිතකට අනුව මේ දීර්ඝ පාද සහිත කවි ප්‍රබන්ධය වෙලා තිබෙන බව පිළිගැනීම වඩාත් සුදුසුයි කියලා. දැන් සමහර විචාරකයන් මේක සැහැලි විරිතක් අනුව රචනා වෙලා තියෙනවායි කියලා කියනවා. හැබැයි ඒක වැරදි කියන්න බෑ අපට. මොකද හේතුව මේ අතුරු මිතුරු විරිත අසුරු කොටගෙන හෝ මේ මුල් කොටස් එලුසාස් ලකුණේ නැති වුණත් කිසියම් ගීත ආකෘති ගී ආකෘතියක් අනුව ප්‍රබන්ධය වෙලා තියෙන බව අපිට කියන්න පුළුවන්. ඉතින් ගී සහ සිව්පද මිශ්‍ර වුණාම අපි ඒකට කියනවා සැහැලි විරිතයි කියලා. එලිසනස් ලකුණේ නැති සැහැලි විරිතක් නමුත් මේක සැහැලි විරිතක් කියලා කිසියම් විචාරකයෙක් කිව්වොත් මම හිතන්නේ ඒක පිළිගැනීමේ වැරැද්දක් නැහැ කියන එක. ඉතින් රසභාවයන්
ගැන කතා කරන එක තරමක් සංකීර්ණයි මේ නිර්මාණයේ ප්‍රධාන වශයෙන්ම ක්‍රෝධය සහ මේ කාන්තාවගේ ක්‍රෝධය සහ රෞද්‍ර රසය මොකද ඇයට අවශ්‍ය වෙන්නේ කුකුළු හොරා මේ කියන විදිහට කතරගම දෙවියන් මුල් කරගෙන විනාශ කරලා දාන්න ඔහුට අච්චු කරන්න දඬුවම් පමුණවන්නට ඉතින් ඒක නිසා රෞද්‍ර හැඟීමක් තමයි සමස්ත නිර්මාණය පුරාම දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ අතර වාරේ කතරගම දෙවියන්ගේ තේජස වීරත්වය ඒ වගේම කුකුලා පිළිබඳව යම් සංවේගයකින් අය පෙළෙනම අයුක්ති අසාධාරණය නොවිසන ස්වභාවයක් දකින්න ලැබෙනවා. මේ වගේ තව තව හැඟීම් තව තව රසයන් ඒ අතරේ තියෙනවා. නමුත් මුඛ්‍ය වශයෙන් රෞද්‍ර රසය තමයි මේ නිර්මාණයෙන් ප්‍රකට වෙන්නේ. රස ભેදය සොයන්නට උත්සුක වුණෝති. ඉතින් මේ සමස්තය අතරෙහි කවියාගේ දෘෂ්ටිය දර්ශනය මොකක්ද කියන එක මේකත් විචාරකයන් විවිධ ආකාරයෙන් සාකච්ඡා කරපු කාරණේ. සමහරු කියනවා කවියා මේ කතක කාන්තාවගේ ආවේගය දිහා උපහාසයෙන් බලලා තියෙනවායි කියලා. මොකද නැති වුණේ ඇගේ කුකුලෙක්. හැබැයි ඒ කුකුලා වෙනුවෙන් ඒ කුකුළු හොරාට දැන් ඇයට සමහරලාට කුකුලා මරාගෙන කාලා නම් මේ පුද්ගලයා නැවත කුකුල ලැබෙන්නෙත් නැහැ. ඒකට කුකුළු හොරාට අත්‍යු කිරීම විතරයි ඇයට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ සහනයක් හැටියට. ඇයට ඒකෙන් ලැබෙන දෙයක් නැහැ. නමුත් ඒ විදියට කුකුළු හොරාට අත්‍යු කරවන්න ඇය කොයිතරම් පරිශ්‍රමයක් දරනවද? හිඟා කකා කතරගම යනවායි කියලා කිව්වා. ඒ වගේම මේ දිගට ඇති නැග පැහැති පොළවේ නලල් ඇටේ උලලා මේ තරම් මේ පරිශ්‍රමයක් ගනිමින් ඒ වගේම රණින් කුකුළු රූපයක් රිදීෙන් විතරයක් රත්තරන් දුනුහිය දෙකක් රූපේට රිදී රූපයක් දැන් මෙච්චර දේවල් පූජා කරන්නට ඇය පොරොන්දු වෙනවා. දැන් මේ යන මුදලින් ඇයට එක කුකුලෙක් නෙමෙයි සමහර වෙලාවට කුකුල් ෆාම් එකක්ම කුකුළු කොටුවක්ම දාගන්න පුළුවන් කියලා ඒකේ විචාරකයන් කියන්නේ. ඒ අනුව ගත්තහම ඇය ශනික ආවේගයට පත් වෙලා මේ පලිගසන දෙවියන්ට පොරොන්දු වෙන ආකාරය යම් උපහාසාත්මක ස්වරූපයකින් කවියා නිරූපණය කරලා තියෙනවා කියන එක තමයි ඔවුන්ගේ පිළිගැනීම අදහස වෙන්නේ. හැබැයි ඒකට විරුද්ධව තවත් විචාරකයන් කියනවා එහෙම සැලකුවොතින් එතකොට කුකුළු හොරා සාධාරණීකරණය වෙනවා. එමුණොත් වරද කරපු කෙනා හරි සහ අසාධාරණයට පත් වෙච්ච කෙනාට සිනහසීමක් දකින්න ලැබෙනවා. එහෙම නෙවෙයි මේක සාප කිරීමක ක්‍රමය. අදාළ ඒ වීරයා දෙවියන්ව ප්‍රශංසාවට පත් කළා. තමන්ට වෙච්ච වින්නැහිය කියලා ඒ වගේම ඒ හොරාට අච්චු කරන්න ඕන විදිය එහෙම අච්චු කරවෝතින් කොහොමද මේ බාරය ඔප්පු කරන්නේ කියලා ඒ විදියට මේ පලිගැසීමක සාප කිරීමක තියෙනවා යම් නිශ්චිත අංග ටිකක්. එතකොට ඒ අංග ටිකේ ආකාරයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. කුකුලා නැතිවීමෙන් ඇයට ආර්ථික වශයෙන් සිද්ධ වන පාඩුවට අලාභයට වඩා එක පැත්තකින් ඇයට කරපු අවමානය තවත් පැත්තකින් ගෙදර සුරතලයට ආදරයට ඇති කරපු සතාමි කුකුලා නැති ගෙදර එළි වෙනවා නොදැනේ නේද? ඒ විදියටයි මේ සුරතලයට ඇති කරපු කුකුලා සම්බන්ධ සෙනෙහස ජන කවීන් පවා දක්වලා තියෙනවා. ඒ නිසායි මේ කාන්තාව කුකුළු හොරාට මේ තරම් ආවේගයෙන් සාප කරන්නේ කියන එකයි එකී විචාරකයන්ගේ අදහස වෙන්නේ. ඉතින් මේ විදිහට විවිධාකාර විචාරයන් මේ නිර්මාණයේ දෘෂ්ටිය සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙනවා. කොහොමුණත් දැන් අර පෙර කියපු දේශනයේ කියවෙච්ච කාරණයක් තමයි මේ නිර්මාණකරුවා අපේක්ෂා කරපු අර්ථ වටහා ගත යුතු වෙනවා විද්‍යාර්ථියා. ඒ වගේම ඒ නිර්මාණකරුවාගේ නිර්මාණයට පසුවින් වෙච්ච කාරණේ සාර සංක්ෂේපයක් හරි නිර්මාණයත් එක්ක ඉදිරිපත් කළා කියලා ඒ අර්ථය විද්‍යාර්ථීන්ට වටහා ගන්නට ඒක පහසුවක් කියන අදහස ඉදිරිපත් වුණා. නමුත් මම පෞද්ගලිකව නම් විශ්වාස කරන්නේ මේක මුලින් තියෙන කොටස් ටික සහ අවසානයේ තියෙන කවිය අයින් කළා. දැන් ඒ ටිකෙන් කියවෙන්නේ පසුබිමනේ. මේ කුකුලා නැති වෙච්ච කාන්තාව ගිහිල්ලා මේ නා බොමුවක් යට පහන් පැලක පහනක් ගස් ලැබු පළුවකින් මේ ගොබළු පළුවකින් මේ ගොබළු මේ පළුවකින් පහනක් පත්තු කරලා
Dewi antam ini dia te sapa kerela itu pasi gitu lagi ya kini ini yani etika ecera wedagat nih kavi rasa windin nih jadi sama mami swasta karena etika ibat kerela me pradhan karena ya ini pat karena me kota sekitar vidyarthin te labadi mah hundai kiela itu mana mata kai me itu kala itu te pera parana lakun labadi me pati pati sas pelah dibagi bagi way එවයි තියෙනවනේ විභාගයෙන් පස්සේ මේවා මේ ඉගෙනුම් ආධාරක හැටියටත් භාවිත කරන්න පුළුවන්කම තියෙනවායි කියලා. ඉතින් ඒවයි කියනවා මේ කවිපන්ති අහවල් කවියා විසින් රචනා කරන ලද අහවල් නිර්මාණය. ශිෂ්‍යයා ඒ දේවල් දැන සිටීම වැදගත් වෙතත් ඒ සඳහා ලකුණු වෙන් කිරීමක් සිදු කිරීම අවශ්‍ය නැත. ඒ කියන්නේ රසාස්වාදයකදී කවියා කවුද නිර්මාණය මොකද්ද කියන එක නොකියුවත් සාර්ථකව කරුණු දක්වලා තියෙනවා නම් ලකුණු ලබා දෙන්න කියලා තමයි ඒ ලකුණු ලබා දීමේ පටිපාටි වල පවා කියලා තියෙන්නේ. ඒ නිසා නිර්මාණකරුවා අපේක්ෂා කරපු අර්ථය ඒ විදිහටම ඉදිරිපත් කරන්නට රසිකයා බැඳිලා නැහැ රසවින්දනයට. හැබැයි උසස් පෙළ මට්ටමේ විද්‍යාර්ථියෙක් හැටියට විශ්වවිද්‍යාල මට්ටමේ විද්‍යාර්ථියෙක් හැටියට මේ ගවේෂණාත්මකව මේ කරුණු දැන ගැනීම වැදගත්. ඉතින් ඒවා පැහැදිලි කිරීම ගුරුවරුන්ගේ ඒ උගතුන්ගේ කාර්යභාරය හෙළහවුලේ ඒ ලේකම්තුමා හෝ ඒ නිලධාරීන් හැටියට අනුගාමිකයන් හැටියට ඒවා පැහැදිලි කිරීම ඉතාමත්ම වැදගත්. විද්‍යාර්ථීන් ඒවා දැනගන්න ඕන. නමුත් කවිපන්තියක් රසාස්වාදයේ කිරීමේදී ඒ කියපු ටිකට සීමා වෙන්නේ නැතුව දැන් මෙහි නිර්මාණයේ කතකයා කාන්තාවක් ස්ත්‍රියක් කියන එක ඒ මුල් පැහැදිලි කිරීම නැති වුණත් අපිට මේ ටික ගත්තත් හිතා ගන්න පුළුවන් සුනිල් ශාන්තගේ ගීතය ගැන අවධානය යොමු කරේ නැතුව නැත්නම් ඒ ගැන ඒකට සීමා වෙන්නේ නැතුව ශිෂ්‍යයා ස්වාධීනව හිතුවද මේ චින්තන රටාව අනුව කෙනෙකුට කාන්තාවක් තමයි මේ සාපය කරන්නේ කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේක පුරුෂයෙක් හැටියට ගත්තත් ඒක රසාස්වාදයට බාධාවක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා රසවින්දනයේදී විද්‍යාර්ථියාගේ රසිකයාගේ ඒ වින්දන මට්ටමට සීමා ඇති කරන්න ඕනේ නැහැ කියන එකයි මගේ නම් පෞද්ගලික ආකල්පය වෙන්නේ. ඉතින් මේ කරුණු කාරණා තුලින් ඔබට මේ පද්‍ය නිර්මාණය රසාස්වාදයට යම් කරුණු කාරණා ටිකක් එකතු කරගන්නට අවස්ථාව ලැබෙන්නට ඇති කියලා මම විශ්වාස කරනවා. මං ආරම්භයේදීම කියපු කාරණය ඉතින් මේ නිර්මාණය අකාරය භාවිත කරලාමනේ ප්‍රබන්ධය කරලා තියෙන්නේ. අකාරය ඉතින් හෙළහවුලේ කවීන්ගේ එක භාෂා ලක්ෂණයක් නේ, භාෂා විලාසිතාවක් නේ. ඒ නිසා මේ නිර්මාණයත් අකාරය භාවිත කරලා තියෙනවා. ඒ නිසා එක මේ කාන්තාව විසින්ම සිද්ධ කරන ලද දෙයක් කියලා වෙලා මේ කතක කාන්තාවගේ ස්වරූපයට ඒක ලඝු කරන්නට පුළුවන් කමක් නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. අකාරය භාවිතය පැරණි සිංහලයේ ඇතැම් අවස්ථාවල භාවිත වෙලා තියෙනවා. ඒ වගේම සමහර වචන තියෙනවා, සමහර යෙදුම් තියෙනවා අකාරයෙන් තොරව භාවිත කරන්න බැරි මේවා. නමුත් හෙළහවුලේ කවීන් එක්තරා විලාසිතාවක් හැටියට තමයි මේ අකාරය භාවිත කරලා තියෙන්නේ බොහෝ අවස්ථාවල. දැන් ওই සීගිරි ගීවල එහෙම ගත්තහම හලන්ත වචන භාවිත කිරීම වගේ එනිසා මේ සමහර යෙදුම් අකාරයෙන් තොරව කිව්වයි කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. මුලම බෙල්ල, පයින්ම ගොස්, ඇවිද වටේ, පොළොව උලා, බලා ගන්න දෙවියනි, එහෙම කිව්වයි කියලා රසයට අඩුවක් පේන්නේ නැහැ මට නම්. පොළොව උලා කියන්න ඕනේ ආධාර විභක්ති ප්‍රත්‍ය අපි ඈ කියන ප්‍රත්‍යයන් වගේම ඒ එහි ඒ වගේ ප්‍රත්‍යවලුත් අදහස් කරනවා. ඒ නිසා පොළොවේ උලාන ලල්ලටේ කිව්වත් ඉතින් මේ අදහසම තමයි. පස්සේ කාලෙකින් පරිස්සම් අහුබුදු වගේ කවිනුත් තියෙන අතු අගෑ දිලි වනමල් පිපෙන්නා විඳ විඳ සඳ සිහිලල් මොන අතු අග දිලි වනමල් පිපෙන්නා විඳ විඳ සඳ සිහිලල් පුළුවන්. ඉතින් සමහර අවස්ථාවල හෙළහවුලේ නොවන කවිනුත් දැන් සුනිල් රත්නගේ ජීවිතයකත් තියෙන කලාව වැවෙන්ගත් දිය දෝතක්සේ
වටි වටි ඔබ මටම වටි බෝධියකින්ගත් බෝකොලයක්සේ අගි අගි ඔබ මටම අගි. එතකොට මටම කියලා ඇකාරය භාවිත කරලා එතන කිසියම් සෞම්‍ය හැඟීමක් විශේෂ වශයෙන් අවධාරණය කරලා කුළු ගන්නවන්නේ. එහෙම භාවිත කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඇකාරය විශේෂ වශයෙන් අර්ථවත් වෙන තැන්. හැබැයි මේ නිර්මාණයේ මට පෞද්ගලිකව එහෙම ඇකාරයේ විශේෂ වැදගත්කමක් පේන්නේ නැහැ. හොඳයි. කොහොම වුණත් අපිට ගොඩාක්ම වැදගත් කරුණු කාරණා රාශියක් එළහුලේ සමලේකම්තුමාගේ දේශනෙන් දැනගන්න ලැබුණා. ඉතින් ඒ සම්බන්ධව මට ඇතිවෙච්ච අදහස් කීපයක් ඒක තමයි මම මේ ඉදිරිපත් කිරීම සිද්ධ කරේ. ඉතින් අකාර භාවිතය ඔය උසස් පෙළ එහෙම කරමින් ඉඳපු කාලේ පිස්සුවෙන් වගේ මමත් අදාළ තැන්ටත් අදාළ නොවන තැන්ටත් අකාරයේ යොදමින් භාෂාව භාවිත කරා. නමුත් අද නම් ඒවා නිකම් භාෂා විලාසිතා හැටියට තමයි හැංගෙන්නේ. කොහොම වුණත් හෙළහවුලේ කවින්ගේ අකාර භාවිතය ගැන අපි උපහාසයෙන් බැලීම සාධාරණ නැහැ. මොකද ඔවුන් සිංහල භාෂාවට හඳුන්වා දුන්නේ අකාර භාවිතය විතරක් නොවේ. ඒක එක කාරණයක් විතරයි. එතනින් එහාට පද්‍ය සිංහලයේ සිංහල කවියට සිංහල භාෂාවට සාහිත්‍යයට ඒ වගේම ලාංකේය ජාතියට බොහෝ මෙහෙවරක් හෙළහවුලේ සමාජිකයන්ගෙන් කවීන්ගෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ අකාර භාවිතය කියලා කියන්නේ එකක් විතරයි. කොහොම වුණත් සිංහල සාහිත්‍යයේ පහළ වෙච්ච විශිෂ්ට නිර්මාණයක් ඇතුළත අපිට රයිපියල් තෙන්නකෝණුවන්ගේ කුකුළු හැවිල්ල කියන පද්‍ය නිර්මාණය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මට කල නිවි පතගනි පලා ගන්න